රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්පාදනය කරන ලද ශ්‍රී ලංකීය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගත අභියෝග නම් සංකල්ප පත්‍රිකාව ඊයේ ජනගත කෙරුණා. ඒ ලක්ෂ්මන් කදිරගාම කේන්ද්‍රයේදී. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මැති ඇමතිවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. 1848 තමයි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මූලික ආරම්භක සාක්ෂි තියෙන්නේ. අවුරුදු 200ක් වෙනවා අපේ වෛද්‍ය අධ්‍යාපනයේ ඉතිහාසයට. වෛද්‍ය අධ්‍යාපනය ගැන කතා කරනකොට ඒකත් එක්ක ගහට පොත්ත වගේ බැඳිලා තිබිච්ච වචනයක් තමයි ක්වොලිටි. එහෙම නැත්නම් ගුණාත්මකභාවය. ඒතොර ඒක රැකගන්න තමයි හැම අවස්ථාවෙදීම අපි සියලු දෙනාම උත්සාහ කළේ. වර්තමානයේ වෙනකොට ලංකාවේ රෝගීන් 800කට එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මොනවද අපේ වගේ රටකට දියුණු රටක කොයි වගේ තත්ත්වයක්ද තියෙන්න ඕන? ඒ සියල්ල අපේ සංකල්ප පත්‍රිකාව අරහා අපි විග්‍රහ කරනවා. ජනගහනයට සාපේක්ෂව අපි කතා කළත් ඉතාම ශීඝ්‍ර විදියට වෛද්‍ය ශිෂ්‍යන් බඳවා ගැනීම පහුගිය දශකයේ තුල වැඩි වෙලා තියෙනවා. අතිවිශාල අභියෝග අර්බුද ගැටලු ගණනාවක් මැද්දේ තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ කීර්තිනාමය ළඟා කරගෙන තියෙන්නේ. එතනට එන්න මේ රටේ සෞඛ්‍ය පද්ධතියට දායක වෙච්ච තීරණාත්මකම සාධකයේ බාටපත් වෙන්නේ මේ රටේ සෞඛ්‍ය සේවකයෝ. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව අපිට ප්‍රමිතිගත විදිහට ගුණාත්මක විදිහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්ත වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු මේ පද්ධතියට ආවොත් විතරයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.